ඔන්න එහෙනම් සෞරග්‍රහ මණ්ඩලය ගැන කරපු පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම ඒකේ දෙවෙනි කොටස අරගෙන අද මම ඔයාලට ගාවට ආවා පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කරේ සූර්යයාගේ ඉඳලා බ්‍රහස්පති ග්‍රහලෝකයේ දක්වා ග්‍රහලෝකවල විස්තර අද අපි මේ වීඩියෝ එකෙන් බලමු සෙනසුරු ග්‍රහයාගේ ඉඳලා වාමන ග්‍රහලෝකයක් වෙච්ච ප්ලූටෝ දක්වා ඇති ග්‍රහලෝකවල විස්තර රැඳින් අපත් එක්ක සාදරයෙන් පිළිගන්නවා මොනිමි විශ්වයේ YouTube channel එකට සෙනසුරු ග්‍රහය සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ලස්සනම ග්‍රහය කියලා තමයි කියන්නේ. තවත් විදිහකට කිව්වොත් සෞර ග්‍රහ මණ්ඩලයේ මනමාලී කියන විරුදාවලියට සෙනසුරු ග්‍රහය පත් වෙනවා. ඒකට හේතුව සෙනසුරු වටා තියෙන ලස්සන වලලු පද්ධතිය. මේ වලලු හැදිලා තියෙන්නේ අයිස්, ගල්, පර්වත වගේ දේවල් වලින්. ගොඩක් වෙලාවට මේකේ වර්ණ ගත්තොත් කළු පාට දුමුරු පාට වගේ වර්ණ තමයි මේ වලලු වල අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ වලලු පද්ධතිය විවිධාකාර දුරු වලින් එකම තලයක පිහිටලා තියෙනවා වගේම සෙනසුරු වටේට ඒ වලල්ල භ්‍රමණීය වීමත් සිද්ධ වෙනවා. සෙනසුරුගේ විශ්කම්බය ගත්තොත් කිලෝමීටර් 1,22,666ක් වන අතර මේක අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න දෙවනියට විශාලම ග්‍රහය බවට පත් වෙනවා. සෙනසුරුගේ මැදේ පාෂාණ ස්තරය ගොඩාක් ඝනත්වෙන් අඩු හින්දා මේක තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න ඝනත්වයේ අඩුම ග්‍රහය විදිහට සැලකෙන්නේ. හරියටම කිව්වොත් අපට වතුර බේසමක් එළියෙන් තියලා ඒක උඩට සෙනසුරු ග්‍රහය අරන් එන්න පුළුවන් නම් අපට ඒ වතුර බේසම උඩ සෙනසුරු ග්‍රහය පා කරන්න පුළුවන් වගේ කුඩාම බරක් තමයි සෙනසුරු ග්‍රහයට තියෙන්නේ. ඒ වුණාට සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින සියලුම ග්‍රහලෝක ගත්තාම වැඩිපුරම චන්ද්‍රයන් සිටින්නේ සෙනසුරු ග්‍රහයට. ඒ චන්ද්‍රයෝ 82ක්. යුරේනස් ග්‍රහලෝකය සෞර ග්‍රහ මණ්ඩලයේ තුන්වෙනියට විශාලම ග්‍රහලෝකය. යුරේනස් ග්‍රහලෝකයේ විශ්කම්බය ගත්තොත් කිලෝමීටර් 50,800ක් පමණ වෙනවා. යුරේනස් ග්‍රහලෝකයේ ඉස්සල්ලාම සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙනවා කියලා හොයාගත්තේ 1781 දී විලියම් හර්ෂල් කියන විද්‍යාඥයා විසින්. යුරේනස් වටාද සෙනසුරු වටේ වගේම වර්ණවලු 10ක් විතර පවතිනවා. ඒ වුණාට ඒවා සෙනසුරුගේ බ්‍රහස්පතිගේ තියෙන වලලු වලට වඩා ටිකක් කෙටි. නැත්තම් අපි කියනවා පටුයි කියලා. සූර්යයා වටා යුරේනස් ගමන් කරන්නේත් සිකුරු වගේම වාමාවර්ත විදියට. යුරේනස්ට සූර්යයා වටා වටයක් යන්නේ පෘථිවියේ දින වලින් ගත්තොත් අවුරුදු 82ක් පමණ ගත වෙනවා. සූර්යයා වටා යුරේනස් ගමන් කරන විට යුරේනස්ගේ ඇති වෙන අසාමාන්‍ය හැසිරීම් රටාවන් එහෙම නැත්නම් එයාගේ භ්‍රමණය අසාමාන්‍ය විදිහට සිදුවන හින්දා යුරේනස් මතත් ඍතු භේදයක් ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. උපග්‍රහය අතරින් ගත්තොත් යුරේනස්ට උපග්‍රහය නැත්නම් චන්ද්‍රයෝ 15ක් ඉන්නවා. නෙප්චූන් ග්‍රහලෝකය යුරේනස් ග්‍රහලෝකයේ වගේම නිල් පහයට හුරු ග්‍රහලෝකයක්. මේ විශ්කම්බය ගත්තොත් කිලෝමීටර් 48,600ක් විතර වෙනවා. නෙප්චූන් ග්‍රහලෝකයේ ඉස්සල්ලාම හොයාගෙන තියෙන්නේ ප්‍රංශ ජාතිකයන් වෙච්ච ලැවේරියල් හා ඇඩම් කියන පුද්ගලයන් දෙන්න විසින්. නෙප්චූන් ග්‍රහයටත් සෙනසුරු බ්‍රහස්පති යුරේනස් වගේම කුඩා වලලු පද්ධතියක් පිහිටලා තියෙනවා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ
नेपच्चून ग्रहयागेती वालु पद्धति अनिग्रहलोकवल वालु पद पोडक् हेतु अनिग्रहलोकवल तीन वालु पद्धति रवमट पीहिटलाट नेपच्चून ग्रहयटा तीन वालु पद्धति पीहिटलाती आरुक्कु हेडेयकट हेमत नेत्तम युवकुराक हेडेयट एवा सेनेसुरगे वालु प्लूटो ग्रहलोकवल पीहिटला तियेनवा नेपच्चून ग्रहलोकयट प्रमाण अतर बुध ग्रह वगे सीएट हतलिस हतक पमन प्रमाण वेन्नी मे विष्कांबे किलोमीटर दिदास तुनसी पमन प्रमाण वेन्नी प्लूटो ग्रहलोके सियलूम ग्रहलोकवल कक्षेट वडा कुडाक ऐतिम पीटन अतर समहार वेलावट प्लूटो नेपच्चूनगे कक्षेट ऐतुल वेन बव पवसेनवा वेनत ग्रहलोकवलट कक्षेट ऐतुल वेन एकम ग्रहलोकयत प्लूटो विदिर तमयि सलकेन्ने प्लूटो सतुव एक चंद्रयक पवतिन अतर एय अनेक ग्रहलोकवल चंद्रय वगे नेवेयि सापेक्ष विशालयि ඒ ප්ලූටෝගේ ප්‍රමාණය අතින් බැලුවොත් 57% වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ප්ලූටෝ හැර අනෙක් සියලුම ග්‍රහලෝක එකම තලයක ගමන් කරන අතර ප්ලූටෝ ග්‍රහලෝකයේ හැම එකටම වඩා ඉහළින් තනියම ගමන් කරන ග්‍රහලෝකයක්. ඒ හින්දා ඒක අන්තර් ග්‍රහලෝකයක් විදිහට හඳුන්වනවා. ප්ලූටෝගේ කක්ෂය අනෙක් ග්‍රහලෝක වගේ නෙවෙයි. एक गुडाक इलिप्साकार कक्षयाक्वेनवा मेच्चर कालयक सौराग्रह मंडले नव्वेनि ग्रहलोके विदियट प्लूटो हेदिन्नुवत् अवुरुदु 75කට විතර පස්සේ ඒ කියන්නේ 2006 සැප්තැම්බර් 13 වෙනි දින අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් මේ ප්‍රමාණය හා හැඩය ගැන සලකා බලලා මේක වාමන ග්‍රහලෝකයක් විදියට ප්‍රකාශයට පත් කරනවා අනිත්‍යක තමයි ප්ලූටෝ ආසන්නයේ තව කුඩා කුඩා ග්‍රහ වස්තුන් රාශියක් තියෙන එකත් ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩු වීමත් අනිත්‍යක කක්ෂයේ නිවැරදි පැහැදිලි මාර්ගයක තබා ගන්නේ නැතුව එයා ගමන් කරන හින්දාත් ප්ලූටෝ ග්‍රහය වාමන ග්‍රහයක් විදිහට නම් කරලා තියෙන්නේ सौरग्रह मंडले गन करपु वीडियोस देखे ओगोड़ हम जन्म लगा दिख रहा हितनवा इवागे मगे वीडियो व्यक्ति हरी मगे पाड़ो तीन मट अनिवार कमेंट करवागे शेयर करें लाइक करें इवागे मत करें सब्सक्राइब करें सब्सक्राइब कर ला तीन बेल आइकन क्लिक करें इतना मैं अलते वीडियो कलोड़े बला पुलवा इतिंग इतने तपित करें अभी तब अलत वीडियो हमें उपसमट शुभ दवसा